जनाधिपति अपेक्षक अमर कुमार दिशा नायक सहोद अवसराई इतना संविधान संविधायक लेखम संजीव मुन सिंह सहोद इतना संविधान साजिक नीति जानकाधिकारी अतु एवगेम बेलगेम सीट रोमे सीट मे स्थान संबंध में इतना संविधान नियोजित अवसराई රටේම විවිධ ප්‍රදේශවල ඉඳන් මේ ස්ථානට පැමිණලා සිටින සියලුම සයිපර්ස් වලට සම්බන්ධ මහත්ම මාත්මින් ඔබ සියලු දෙනාගේම අවසරයි. පළමු කාරණේ තමයි අපි විවිධ ප්‍රදේශවල මේ තියෙන අවශ්‍යතාවයත් එක්ක මේ සමාජ රක්ෂණ අරමුදල ලබා ගැනීම අවශ්‍යතාවයත් එක්ක අපි ඔය අයව කැඳවනු ලැබුවා. ඒදී අපි අපේ මේ කාරණේ මොකද්ද පැහැදිලි කිරීම කළා. නමුත් ඒ කාලේ අපිට බාලමින්දොට ගොඩක් මේ විදේශ රැකියා සම්බන්ධ දින ගැටලු සම්බන්ධ ගැටලු එනවා ඒ නිසා තමයි ඇත්තටම දැන් මම හිතපු ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරේ ඉතින් ඒ නිසා එහෙම හිතපු මම අපි තමයි අපිත් එක්ක අනුමිත සහෝදරය ඒනාවේ පටන් ගත්තේ මේ ඉතරක් සංවිධානයේ වෙනම සංවිධානයක් මොකද ඒ තරමට මේ විදේශ රැකියා සම්බන්ධ ගැටලු තියෙනවා ඒස මෙමේ ඉතරක් සංවිධානය කියන්නේ මේ සයිපර්ස් ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ බවට පත් කරගෙන ඒක සම්බන්ධව කටයුතු කරන ආයතනයක් නෙමෙයි මම මේ සයිපර්ස් ප්‍රශ්නේ අපිට දැඩි විදිහට ප්‍රශ්නේ පිටින් අරගන්න තරමට බැරිම ප්‍රශ්නයක් ඒසද අපි මැදිහත් වෙන උනා හැම පැත්තම මැදිහත් උනා දැන් කිව්වොත් එහෙම හිටපු ওই විශේෂ බාර අමතිවරු ඩිලාන් පෙරේර මහත්මයා තලතා අතුකරන මෙතිනිය එවගේ මේ දිගටම අපි සියලු මැතිඅමතුරුන් එක්ක මේ සම්බන්ධව සාකච්ඡා කරා හැමදාම අපි අයවැයට ගිහිල්ලා අයවැයෙන් ඉස්සෙල්ලා අපි මේ දාන යෝජනා අතර එක යෝජනාවක් බඩපත් වුණා කවදාක්වත් මේ වගකීවුත්තෝ මේ මුදල් ගන්න බෑ මේ මුදල් ගන්න ඕනේ නෑ එහෙම කතාවක් කවදාක්වත් කියලා නෑ සමහරක් වෙලාවට අපි ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනකොට අපිට වඩා උනන්දුවක් ඒගොල්ලන්ට දෙනවා ඔව් ඔව් මේ ගන්න බෑ මේක රටට ගන්න තියෙන මුදලක් නේ දැන් සමහර අය ඉන්නවා ඇත්තටම මේ 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 රක්ෂණ අරමුදල ලබා ගැනීමට ප්‍රතිලාභයෙන් ඉන්න අයත් සමහරක් වෙලාවට මේකේ ඇත්ත తත්වය දන්නේ නැහැ. දැන් මම ගියපු මාතලේ ඒ හමුවේදී මම ඉස්සරහ මෙහෙම පුටුවේ වාඩි වෙලා ඉන්නවා පිටිපස්සේ කාන්තාවන් ටිකක් කතා කර කර හිටියා. ඒගොල්ලෝ කියනවා මේ ආණ්ඩු වෙනුත් මේකට සල්ලි දාන්න එපා ඉතින් කියලා. මේ ආණ්ඩුවෙන් සත පහක්වත් මේකට දාන්න ඕනේ නැහැ. ආණ්ඩුවෙන් යමක් ඉල්ලනෝ නෙමෙයි මේ. මේ හේ ගිහිල්ලා රැකියාව කරපු අයගෙන් මාසිකව කපා කරනවා පඩියෙන් 7.5. ඒ 7.5ට සයිප්‍රස් වල ඉන්න ඒ හාම්පුතාලගිනුත් 7.5ක් කපා ගන්නවා. කපාගෙන අර සමාජ රක්ෂණ අරමුදලේ මේ මුදල් තැම්පත් වෙනවා. එතකොට මේ මුදල් ටික නැවත අපි එනකොට ලංකාවට එනකොට මේ මුදල් හිමි වෙ යුතුයි. මොකද ඒක වෙන කාටවත් ගන්නත් බෑ. හරියට මේ EPF ETF වගේ තමයි ලංකාවේ. එතකොට ඒක හිමි වෙ යුතුයි. ඒක සයිප්‍රස් ආණ්ඩුව තාම දෙන්න කටයුතු කරලා නැහැ. පුද්ගලිකව තනි තනි කෙනා ඉල්ලුවට එක දෙන්නෙත් නැහැ. ඒ නිසා රාජ්‍යාන්තික මැදිහත් වීමක් වගකීම් හැටියට බලධාරීන් හැටියට ආණ්ඩුවේ බලධාරින්ට තියෙනවා. නමුත් මෙතෙක් ඒ සම්බන්ධව ඒගොල්ලෝ යොමු වෙලා නැහැ. අපිට හරි හරි කිව්වට ආවෝ ඒක ගන්න ඕන ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕන කිව්වට වැඩේ වෙලා නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි කාලයක් තිස්සේ මේ සම්බන්ධව උද්ඝෝෂණ කරා අවසානයෙන් තිබ්බා අපි සැප්තැම්බර් 17 වෙනිදා කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා ඒ උද්ඝෝෂණයේදී ඇවිල්ලා පොලිසිය නිලධාරීන් කතා කරා අපිට දැන් මන්ත්‍රීතුමා මොකද කරන්න ඕනේ අපි මොකද කරෙන්න ඕනේ අපි කිව්වා දැන් අපිට යන්න ඕන අමාත්‍යාංශයට විදේශ අමාත්‍යාංශයට දැන් මොකද මේකේ වගකීම විදේශ අමාත්‍යාංශයට දැන් තියෙනවා ඉතින් අපි එක්ක ගියා මායි හඳුනි සහෝදරය ගියා ඒ වගේම මේ නියෝජිතින්ගෙන් හතර පහ දෙනෙක් ගියා ගිහිල්ලා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානී
රාජතාන්ත්‍රික ප්‍රධානිව අපි මුණ ගැසුවා මට මතක හැටියට තුෂාර රොද්‍රිගෝ මහත්තයා එයාව මුණ ගැසුවා දැන් කලින් කිව්වා පාර්ලිමේන්තුවේ හඳුනිස් සහෝදරයා පුජ්ජලික පවා කතා කරනකොට අදාළ ඇමතිවරයා කිව්වා ඔව් මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු දැන් කරමින් පවතිනවා කියලා නමුත් අපි කිව්ල මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරාට පස්සේ රාජතාන්ත්‍රික ප්‍රධානි මේ ලෝක දෙයක් දන්නේ නැහැ දැන් ඒව අවශ්‍ය කටයුතු කරන්න එයා දැනගෙන ඉන්න බෑ දන්නේ නැහැ ඊට පස්සේ තමයි ඊට පස්සේ සතියේ නැවත ආරාධනා කරේ සයිපස් සේවක එකමුතුවට කවුරු හරි නියෝජිත වෙන්න ඒක සම්බන්ධ සාකච්ඡා කරන්න කියලා. ඒ සාකච්ඡාවට ගියා. ඒ සාකච්ඡාවට ගියාට පස්සේ තමයි අපිට කිව්වේ මේ පිළිබඳ තොරතුරු අපිට දෙන්නයි කියලා. දැන් බලන්න දැන් ආණ්ඩුවක් වුණාම ආණ්ඩුව ළඟ තියෙන්නේ බෑ තොරතුරු අපි ආණ්ඩුවක් නෙමෙයිනේ. දැන් ආණ්ඩුව කියනවා අපිට දෙන්නලු තොරතුරු. දැන් ආණ්ඩුවේ වැඩ අපිට බාර දෙනවා. දැන් ඒකයි උනේ. ඒගොල්ලෝ කරන්න උන වැඩ. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ කමක් නැහැ දැන් මේ වැඩේ කරගන්න එපා. ඒ නිසා තමයි අපි ওই නගරයක් නගරයක් පාසා ගිහිල්ලා පළාතෙන් පළාත ගිහිල්ලා සමාහෙට දිස්ත්‍රික්ක දෙක තුනක කට්ටි එක තැනකට කැඳවලා අපි මේ තොරතුරු ගන්න. නැත වෙන මොකටවත් නෙමෙයි. ඒ තොරතුරු ගන්න. එතකොට ඒකට අපි වෙනම ඒගොල්ලෝ ඉල්ලන අවුරුදු 4 දක්වා සේවය කරපු අයගේ ලේඛනයක් වෙනම දෙන්න. 4 සිට 6 දක්වා සේවය කරපු අයගේ ලේඛනයක් වෙනම දෙන්න. 6 සිට 15 දක්වා සේවය කරපු අයගේ ලේඛනයක් වෙනම දෙන්න. 15ට වැඩි කවුරු හරි ඉන්නව නම් ඒක වෙනම දෙන්න. අවුරුදු 60ට සම්පූර්ණ වෙච්ච අයගේ තොරතුරු ටික වෙනම දෙන්න. අපිට කියනවා. අපිට බාර කරනවා. ඉතින් ඒක නිසා අපිට වැඩ බිල්ලක් හදන්න ඕන අර වෙනම ෆයිල් දාලා ලියාපදිංච කරගන්න. ඒසා තමයි අපි පුවත්පත් දැන්වීමකුත් දැම්මා. ඒ පුවත්පත් දැන්වීම ඇතුලේ අපි දැම්මා මේකේ අවසාන වශයෙන් අපි අද ලියාපදිංච කරගන්නවා. කවුරු හරි ලියාපදිංච වෙච්ච නැති කෙනෙක් ඉන්නව නම් මේ වැඩසටහන අවසානයේ අපි ඒ අයවත් ලියාපදිංච කළා. අන්නේ තොරතුරු ටික අපි ගිහිල්ලා විදේශ අමාත්‍යංශයට බාර දෙනවා. දැන් ඉතින් කරන්න වැඩේ. ඒකයි මේ කරන්නේ. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ ඒ වැඩේ කරන් දුන්නු. හරි. ඉතින් ඒක නිසා තමයි තවදුරටත් මේක සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරවීම සඳහා ඡන්දයක් ඇවිල්ලා තිනවනේ. හොඳයි නේ ඉතින් නේද? ඡන්දවලදී නේ වගකීම්කට වැඩක් තිනවනේ. නායකයෝ බවට පත් වෙන අයට ඒ සාපි පොදුවේ අපේක්ෂකෙින්ද ඇත්තටම අපි සියලුම අපේක්ෂෙන්ද කිව්වේ නෑ ප්‍රධානයයි කියන අපේක්ෂකෙන් ප්‍රධානයයි කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි රටේ හැම මොහොතකදීම හැටම ප්‍රශ්නයකදීම ඒ සම්බන්ධව කටයුතු කරන අය ඉන්නවනේ අපේක්ෂක කොච්චර වුණත් සමහර වෙලාවට ඒ සමහර අපේක්ෂකෝ අපි දකින්නේ මැතිවරණ න්‍යායවට පස්සේනේ ඒ සාර ප්‍රධානව හැමදාම අයින්ද්‍රියව දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙන අපේක්ෂකෙන්ට අපි ලිඛිතව ආරාධනා කළා පොදුවේ කාටවත් වෙනම ආරාධනා කළේ නැහැ අනුර දිශානායක සහෝදරයා මම නියෝජනය කරන පක්ෂයේ අපේක්ෂකයා කියලා එයාටත් වෙනම ආරාධනා කළේ නැහැ පොදු අනිත්‍යයට කරන ආරාධනාව කරා ඉතින් අපි විශේෂයෙන්ම සතුට වෙනවා අනුර සහෝදරයා මේකට සම්බන්ධ වීම ගැන ඒක අපේක්ෂකෙක් හරි ඉතින් ඒක නිසා අපි මේ කරන්නේ වෙනමුකුත් නෙමෙයි මේ කටයුත්ත ඉෂ්ට කර ගැනීම සඳහා ඒ සඳහා කටයුතු කරන්නේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඇයි වෙන්නේ නැත්තේ කියලා දැන් ඇත්තම පුද්ගලිකව අපිට එහෙ සේවය කරපු කට්ටියට මේ මුදල් ලැබෙනා වගේම රටට විශාල ආදායමක් නේ මේ විදේශ විනිමයනේ ඒ නිසා ඇත්තටම ආණ්ඩුව මැදිහත් වෙන්න එපා මේකට අපිට හිතන මොකද මේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැත්තේ ඇයි වගකීම් එකට මැදිහත් වෙන්නේ නැත්තේ අපිට හිතන එක කාරණා දෙකක් තියෙනවා එකක් තමයි රාජතාන්ත්‍රික අසමත්කම මේක අර සහෝදරියක් කිව්වේ පිලිපීනේ මේක සඳහා යොමු වෙලා සල්ලි ගත්තයි කියලා පිලිපීනේ වැඩේ විසඳගත්තයි කියලා ඇයි පිලිපීනේ වැඩේ විසඳගත්තා අපි එදා රාජතාන්ත්‍රික ප්‍රධානීට කිව්වා ඔබතුමා හොයලා බලන්න පිලිපීනේ මේ සල්ලි ටික අරන් තිනවා පිලිපීනේ ඒ වැඩේ බේරගෙන තිනවා ඔබතුමා රාජතාන්ත්‍රික ප්‍රධානී හැටියට බලන්න පිලිපීනේන් කොහොමද මේ සල්ලි ටික ගත්තේ කියලා ඒ නිසා ඇත්තටම ඒක ආණ්ඩුවක් හැටියට ඒව කරන්න ඕන මොකද අපිට පුළුවන් නම් අපි මේ වගේ සංවිධානයක් හැටියට මේ කරන්න අපි කරනවා අපිට බෑ රජයක් තියෙන්නේ ආණ්ඩුවක් තියෙන්නේ ඒකයි හරි ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා එකක් තමයි ඒක අපිට ඉතන සමහරක් වෙලාවට මේ ආණ්ඩු කල්පනා කරනවා මේ සල්ලිට කිල්ලුවොත් එහෙම සයිප්‍රස් ආණ්ඩුව තරහ වෙයිදන්නේ නැහැ කියලා. එහෙමද කියලා. මොකද එහෙම මානසිකත්වයක් තියෙනවා මේ වගකීම්ත්තන්ගේ. මොකද අපි දන්නවා සයිප්‍රස් වලම අධ්‍යක්ෂකමක් තියෙනවා. එක කාලෙක අර කම්කරු ඇමතිවරේ ගියා සයිප්‍රසේට. මං කියන්නේ නම් මේ වෙලාවේ විශේෂම ඡන්දයක් එහෙම තියෙනවා නේ. එතකොට හිතයි වෙන විදිහකට මේක හිතයි. කම්කරු ඇමති කෙනෙක් ගියා සයිප්‍රස් වලට. සයිප්‍රස් වලට ගිහිල්ලා ඒ ඇමතිතුමා කිව්වා මේ ලංකාවෙන් ගිහිල්ලා එන්න අයට ලැබෙන පඩි අපෝ මේක වැඩි නේ මේ පඩිය කිව්වා. හරි අපේ රටේ දොස්තර කෙනෙකුටවත් හම් වෙන්නේ නැහැ නේ මේ පඩිය කියලා කිව්වා. ඔන්න බලන්න. හරි අන්න අපේ වගකීම් උත්තෝ ගේ හැටි
एगलोकीनो साइप्रस आंडो देने पढ़िए वैडी ऐसा मेक आडू करने की लगूवा आडू कर ला एक वेसिंग वेकन सीट आप देने के वन्ना की लगूवा बलन लंका वे वाकी उत्ते की लगेरने प्रकाश ने आप इधर ना ये वाला भी साइप्रस चली ही टपु समाराये में मित्र वालिंगे हुआ यादा लकीना आटे इधर उन्नो का है ये आप इधर सेकिया खींचना एकक मेक दे कीला मेक दे हेतु कीला अनित्य का थव सेके तीनों ईलंग सेके मुकद आप इधर ना में मुदला काटो गन्न बे मेक साइप्रस आंडूड़ तिया गन्ना बे विन विन काटो में आंडूड़ गन्न बे है आप ही तो ना मेक गन्न पुलवा के क्रम तीन ये तमाय कवधारी आंडूक पार्लिमेंट पणतक सम्मत करे मुदल सम्मत ने पणतक सम्मत करके पार्लिमेंट सम्मत करके मिन्न मिचर मुदल साइप्रस आंडू लंका इन तीन मिन्न मे वे मुदल ये मुदल आप अहवल व्यापूति दान सामान्य वेन्नी होने अहवल व्यापूति दान कील विशाल मुदल के पार लंका लभिन व्यापूति संधा तो अभी लभिनी ने हे बैते करगा पुलवा पार्लिमेंट उम बहुत अत उल दुनो एम तुम एक्रन बे ऐसा अभी अन्नय सके तीन वा एक सके अखटीट कोई मोहते हरी यम आंडू कि मे मुदल पार्लिमेंट पनत खटीट सम्मत अभी लभिन ने मे वेडगर सेवन लभिन नेतु गंड पुल क्रम अखदीला इतने सा अभी विश्वास करो अभी निदागने सा एक करगा बे एक दिन ने मे मुदल मे लंकावट गणीम सदा तमंगे वगकीम युतक इष्टकर करण की इलिम तमाय अभ्यदाल वगैकूत तमय अभी अद अवसान वेडसटा हटियट अवसान लियापति किरी हटियट अभी विशेष मे जनाधिपतिवरण अदाल करगेन एक मे सदा यमुकनीम सदा अदाल वगकी एस एरवीम सदा अवश्य कौर बलेट आवा ये अवश्य एस एरवीम सदा तमय अभी मे कसूदान कले इधि मट करुण तव कि नमू कलवेला गत निशा मे अर रोहित किगे रोहित कटुतक वगे अभी मेकट ये सहयोग दक्वाने एक वटनाकमत्क रटट दीन बुदला एक अतरीकाय ये मध्यात्स मेते मे कटयुक्त करगणीम सदा तमंगे वेहस नोबला मितनुनाकने मितनुना इडगड मदि अभी पुलवांगे तम मे साल बुक्र मे दस मे साल अरगन बेनसापे पुट दम नमलिए पुट दम ताव साल प्रमाण इंदगण विधि अग्न तो इन अभी करण दे अग्न ये वेहस अतुले अविल मे कटोत्ट संबंध विम संबंध वब सिलुदनाट स्तुतिवंत मगे अदहस्त की मौ संकन वब सिलुदनाट स्तुति